දැන් කවුරු හරි කෙනෙක් මැරු නැතිනම් අපි ආ ගැන හිතනවා නේද? ඉතින් ඔය මාවීරර් කියන්නේ මැරිච්චද එදාට ඒගොල්ලන්ගේ දෙමව්පියන් ළමයි සහෝදර සහෝදරියන් ඒගොල්ලන් මැරිච්චද ඒගොල්ලන් ගැන හිතනද ඒ දිනයක් මේගොල්ලන් පත් කළා තියෙන්නේ. ඉතින් දැන් ඒකේ මොකද්ද මේකේ ප්‍රශ්නේ මොකද්ද? ඒ ඔබ ඔගොල්ලන්ට ඒක ලොකු ලොකු වැරද්දක් වගේ පේනවා. මට නම් ඒක වැරද්දක් වගේ මට නම් පේන්නේ නැහැ. මම අපේ පවුලේ මැරිච්ච එක්කෙනෙක් ගැන අවුරුද්දේ එක දවසක් ඔක්කොමලා එකතු වෙලා දෙයියන්ට වැඳලා අන්න ඒගොල්ලන්ගේ අර ආත්ම හොඳක් ලැබෙන්න ඕන කියලා අපි මේ පූජාව එහෙම කරන්නේ එක මොකද ඒකේ වැරද්ද? මට නම් තේරෙන්නේ නැහැ. ඔගලන්ට LTT ගැන තියෙන අර වෛරය තමයි මේකට මේ එපා කියලා කියන්නේ. ඒකයි මම ටිකට ඉස්සර මං කිව්වේ. මැයි මාසේ 18 වෙනිදා 2014 1500කටත් වැඩිය පොලිසියෙන් තියාගෙන හිටියා ලොකු කෝලහට ලොකු ප්‍රශ්නයක් ඇති කරන්නේ. නමුත් අපි ඒක බොහොම මේ සාමාන්‍යයෙන් අපි කරන්න තියෙන ඒවා ඔක්කොම කිව්වට පස්සේ පොලිසියෙන් කිව්වා හරි සයිකෙන් ප්‍රශ්නයක් නැහැ. ඔක්කොම හරියට දුන්නා. ඉතින් මේකේ තියෙන ප්‍රශ්න ඔගොල්ලන්ගේ අදහස. ඔගොල්ලන් හිතන්නේ විදිය තමයි. මේ මේවා ඔක්කොම එකතු වුණ නැති මේගොල්ලන් ආයෙත් මේ රට බෙදන්න යනවා කියලා ඔගොල්ලන් තමයි හිතන්නේ. මං හිතන්නේ මේ 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 දෙමව්පියන් සහෝදර සහෝදරයන් ඒගොල්ලන් එහෙම හිතනවා කියලා. ඒගොල්ලන් අර මැරිච්ච එක්කෙනා ගැන අනේ මෙහෙම එකක් වුණානේ අපිත් එක්ක හිටපු එක්කෙනා ගිහිල්ලාද ගිහිල්ලානේ කියලා හිතන්නයි ওই දිනේ දාලා තියෙන්නේ. මේ LTT පණ දී දුන්නට තමන්ලා ඉස්සර හිතා ගන්න ඕන මොනාටද LTT ඉස්සර ආවේ කියලා. මොන හේතුව මතද LTT ආවේ? LTT ඉඳ ඉස්සර මේ ප්‍රශ්නවල තිබුණා. ඒ ප්‍රශ්නවල විසඳීමක් සොයා ගන්න නැති නිසා තමයි LTT ආවේ. ඉතින් ඕගොල්ලෝ LTT එන්නේ නැතුව බලා ගන්න ඕන කියලා හිතන්නේ අපේ ප්‍රශ්න කොහොම හරි විසඳීමක් සොයාගමු කියලා හිතන්න. අපි දැන් කියන්නේ ප්‍රශ්නට විසඳීමක සොයා ගන්න LTT ඕන නැති වෙයි. ඒකට උවමනාවක් නැති වෙයි. මේ උපන් දිනය සොයාගත්තේ නැත්නම් ඒ දිනය දාගත්තේ දැන් අවුරුදු ගානකට ඉස්සර. ඒ දවස්වලදී කවුරුත් ඒව ගැන කතා කරුවේ නැහැ. දැන් එයාගේ උපන් දිනේ අපි වෙනස් කරන්නවත් බෑ. ඉතින් ඒ උපන් දිනේ තමයි මේගොල්ලන් මේවා ඔක්කොම කරාගෙන ආවේ. ඉතින් ඒක වෙනස් කරලා ජනවාරි පළවෙනිදා දාමු කියලා කිව්වටින් ඒක ඔක්කොම වැරදීනේ. මිනිස්සුන් එක විදිහට ඒ දවස්වලදී මේ මාසේ එන ඒ සුමාන ඇතුළතදී අපි මෙහෙම කරන්න ඕනේ කියලා ඒගොල්ලන් කතා කරලා සාකච්ඡා කරලා ඒක කරනවා. Tamanṭa LTT විරුද්ධව අදහසක් තියෙන නිසා ඒගොල්ලන් වෙනස් කරන්න උවමනාවක් නැහැ. ඔයගොල්ලන්ගේ මේවා ඔක්කොම අවිලා තියෙන්නේ තමන්ගේ හිතේ ওই LTT ගහගෙන ඉන්නවා. LTT ගැන කතා කරන්න ඉස්සර දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න මොකද්ද? ප්‍රශ්න අපි විසඳීමකට මොකද්ද අද එනකන් කරලා තියෙන්නේ? අපේ වැරද්ද මොකද්ද කියලා ඉස්සර අහගන්න. ඒකට උත්තරය දුන්න නැතිනම් ওই LTT ප්‍රභාකරන්ගේ උපන් දිනේ මොකුත්ම ඕන වෙන්නේ නැහැ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. නැවත පදිංචි කිරීම තමයි අපිට ලොකුම ප්‍රශ්නයක්. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ අක්කර 1000ක් දෙනවා කියලා 400ක් දුන්නා. ඔන්න ඔහොම එක එක ටික දීලා දැන් මං හිතන්නේ 2000 ගාණක් දීලා තියෙනවා. ඒ තන ඒ පළාත එතනින්ම 4500ක් අරන් තියෙනවා හමුදාවේ. ඒක හැර උතුරු පළාතේම 65000ක් විතර අක්කර දී අරන් තියෙනවා සම්පූර්ණයෙන්ම. ඉතින් මිනිස්සු ආපසු තමන්ගේ ඉඩමට යන්න මේගොල්ලෝ අත්තරලේ යන්න එපා. යන්න ඕන. ඉතින් ඒක තමයි අපි කියන්නේ ඒගොල්ලන් හෙමින් හරි අපේ ඉඩම් ටික දෙන්න ඕනේ කියලා. දැන්ුත් ඔය වෙල්ෆෙයාර් සෙන්ටර්ස් එකට සිංහල මන් දන්නේ තාම තියෙනවා මේ IDP කැම්ප්ස්. මිනිස්සු ආපසු යන්න බැරි තත්ත්වයක් තියෙනවා ඒගොල්ලන්ට. ඉතින් දැනට තියෙන තත්ත්වයට හෙමින් අපිට පොඩ්ඩ ඉඩම් දුන්නට හුඟක් කරන්න පුළුවන්කමක් තියෙනවා කරන්නේ නැහැ. ඒකට හේතුව මං හිතන්නේ හමුදාවෙන් ඒකට විරුද්ධයි.
හමුදාව බලන්නේ කොහොම හරි එතනින්ම ඉඳයි අපේ ඉඩම ආරම්භ තියාගෙන ඒ බවණ්ඩයි ඒකෙන් තියෙන ප්‍රයෝජන ගණ්ඩායි අපේ හෝටල් හදණ්ඩායි මාළු අල්ලණ්ඩායි අපේ අනිත් ඒවා ඔක්කොම බිස්නස් කරණ්ඩායි ඔන්න ඕවට තමයි ඉන්න බලන්නේ ඉතින් අපිට ඒක තමයි අපේ ප්‍රශ්නේ දැන් පොලිසිය වග කියන්න ඕන නැත්නම් අපිට දෙන්න පොලිස් බලය පුළුවන්නේ මොකද මේ හමුදා මොනටද දැන් වෙන කිසිම හමුදාවක් එහි නැහනේ ඉතින් මොකද පොලිසියෙන් කරන්න බැරි අනිත් පළාත්වල කරන්න පුළුවන් නම් අපේ පළාත්වල කරන්න පුළුවන් ඕගොල්ලෝ හිතාගෙන ඉන්නේ කොහෙද හරි ගුහාවේ ඇතුලේ ඉන්නවා කවුද එනවා මෙන්න එනවා කියලා එහෙම මේකක් නැහැ